සුබ දවසක් වේවා සිරු දිනාටම අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නයි ඉතාමත්ම රසට පහසුවෙන්ම පරිප්පු මල්ලුමක් හදාගන්න විදිය. එවනම් අපි ගිහින් බලමු මේක කරන්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම් මන්ද සීලුම කලමනා ටික මෙතන ලෑස්ති කරගෙන තියෙනවා. මෙතන තියෙනවා ගාගත පොල්, පරිප්පු, මිරිස් කරල්, කරපිංචා, රම්පේ, සුදුළුණු, කුරුඳු, බීලුණු, අබ, කහ, මිරිස් කුඩුල්ලු. සුදුළුණු මේ විදිහට අපි තලලා ගමු. දැන් හොදගත්ත පරිප්පු ටික මම මේ වගේ මැටි ඇතලියකට දාලා හොඳින් තම්බා ගන්නවා වතුර එහෙම එකතු කරලා. ඊට පස්සේ මේකට එකතු කරනවා ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු. පරිප්පු සාමාන්‍යයෙන් මේ විදිහට හොඳට වතුර හිඳනකන් අපි ලිපේ තියාගන්නවා. දැන් මේකේ වතුර ගතියත් අඩුයි, ගොඩක් බෙරි වෙලා නැහැ. ඊට පස්සේ මම මේකට දැන් ඒක අයින් කරගෙන වෙනම තෙල් ටිකක් රත් කරලා අබ ටිකක් බැදෙන්න දාගන්නවා. අබ ටික පිපුරට පස්සේ මම දැන් මේකට රම්පේ කරපිච්චත් එකතු කරගන්නවා. ඒ සමගම කුරුඳු සහ වේලිච්ච මිරිස් කරල් එකතු කරගන්නවා. ඒකලා මම මේක පොඩ්ඩක් කළා බැදගන්නවා. ටික බැදුනට පස්සේ මේකට මම තලාගත සුදු ලුණු බීලුණුත් එකතු කරගෙන මද වේලාවක් තෙලිය බැද ගන්නවා. දැන් ඒකට මම ගාගත්ත පොල් ටික එකතු කරගෙන එකත් පොඩ්ඩක් වෙලා මේ විදියට ගොඩක් කරවෙන්න දෙන්නේ නැතුව බැද ගන්නවා. ඔන්න ඊට පස්සේ මම තම්බාගත්ත පරිප්පු ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. හොඳයි නම් ඉතින් අපි පරිප්පු මැල්ලුම හදාගෙන අවසානයි. මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මම නැවතත් මේ වගේ වීඩියෝ කිනෝගුල හමුවට එනං නැවතත් පැමිණලා ඉතකන් සිරු දිනාටම සුබ දවසක්.